සුබ දවසක් වහලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එක අරන් එන්නේ උඩවලව පැත්තේ හනිමූන් එකට හොටෙල් හොයනවා නම් ඔයා බලන්න ඕන වීඩියෝ එක. අද වීඩියෝ එක තමයි උඩවලවේ හනිමූන් එකට තියෙන හොඳම හොටෙල් පහක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5. එලියන් උඩවලවේ. මේ හොටෙල් එක තියෙන්නේ උඩවලව හන්දියේ ඉඳලා වලවේ ගම පාරේ කිලෝමීටර 6ක් යනකොට. මේ හොටෙල් එකේ ෆ්‍රී වයිෆයි, ටීවී එකක්, ගාඩන් එකක්, බාබකියු ෆැසිලිටීස් වගේම අවුට්ඩෝර් පූල් එකකුත් තියෙනවා. ඔයාට මෙතන ඉඳලා උඩවලව ජලාශය බලන්න යනවා නම් කිලෝමීටර 3කුත්, උඩවලව ජාතික වනෝද්‍යානයට කිලෝමීටර 10කුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා කපල් එකකට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 9000යි. අංක 4. කොට්ටවත්ත රිවර් බැංක් රිසෝර්ට්. මේ රිසෝර්ට් එක තියෙන්නේ උඩවලව හන්දියේ ඉඳලා ආඳලුව පාරේ මීටර 800ක් එනකොට. මේ හොටෙල් එකේ ෆ්‍රී වයිෆයි, ටීවී එකක්, මිනි එකක්, බාර් එකක්, ගාඩන් එකක් වගේම අවුට්ඩෝර් පූල් එකකුත් තියෙනවා. මෙතන ඉඳලා උඩවලව ජලාශය බලන්න යනවා නම් කිලෝමීටර 7කුත්, උඩවලව ජාතික වනෝද්‍යානයට කිලෝමීටර 12කුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක කපල් එකකට වෙන්නේ එක නයිට් එකකට රුපියල් 14000යි. අංක 3. ද කන්ට්‍රි සයිඩ් උඩවලවේ. උඩවලව හන්දියේ ඉඳලා තනමල්විල පාරේ කිලෝමීටර 2ක් යනකොට ඔයාට මේ ප්ලේස් එකට එන්න පුළුවන්. ෆ්‍රී වයිෆයි, ටීවී එකක්, මිනි බාර් එකක්, බාබකියු ෆැසිලිටීස් වගේම අවුට්ඩෝර් පූල් එකකුත් ඔයාට මෙතනදී බලාගන්න පුළුවන්. උඩවලව ජාතික වනෝද්‍යානයට යනවා නම් කිලෝමීටර 8කුත්, උඩවලව ජලාශය බලන්න යනවා නම් කිලෝමීටර 1කුත් තියෙනවා. ඉතින් ඔයා මේ හොටෙල් එක කපල් එකකට ගන්නවා නම් ආසන්න වශයෙන් රුපියල් 14000ක් වෙනවා. අංක 2. ජංගල් පැරඩයිස්. ඔයා මේ හොටෙල් එකට උඩවලව හන්දියේ ඉඳලා එනවා නම් තනමල්විල පාරේ කිලෝමීටර 8ක් තියෙනවා. මේ හොටෙල් එකේ නතර වෙන ඔයාට ෆ්‍රී වයිෆයි, ටීවී එකක්, ගාඩන් එකක් වගේම අවුට්ඩෝර් පූල් එකකුත් තියෙනවා. උඩවලව ජලාශය බලන්න යනවා නම් මේ හොටෙල් එකේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර 2ක දුරා. උඩවලව ජාතික වනෝද්‍යානයට ආසන්න වශයෙන් කිලෝමීටර 5ක් තියෙනවා. මේ හොටෙල් එක ඔයා කපල් එකකට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 25000යි. අංක 1. සෙන්චූරියා වයිල්. උඩවලව හන්දියේ ඉඳලා තනමල්විල පාරේ කිලෝමීටර 7ක් යනකොට ඔයාට මේ හොටෙල් එකට එන්න පුළුවන්. මෙතනදී ඔයාට ෆ්‍රී වයිෆයි, ටීවී එකක්, ගාඩන් එකක්, බාර් එකක් වගේම අවුට්ඩෝර් පූල් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතන ඉඳලා උඩවලව ජලාශයේ ලස්සන ලේක් view එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය බලන්න යනවා නම් කිලෝමීටර 4ක් තියෙනවා. ඉතින් ඔයා මේ හොටෙල් එක කපල් එකකට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 40000යි. මේ වීඩියෝ එක බලපු ඔයාට උඩවලව හනිමූන් එකකට තියෙන හොඳම හොටෙල් 5ක් අපි අරගෙන ආවා. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙමු. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින් මේ ස්තුතියි.